අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල පැද්දෙන නැවේ අභියෝගය බහරගත් ධම්මික අද පාර්ලිමේන්තුවේයි සති දෙකකින් ධම්මිකගේ සැලැස්ම එළියට ඉන්දන මිල යලි ඉහළ දාන්න හදන අගමැති රනිල් සජබේ සහ ජාතික චනබල වේගය අදත් ගෙදර. හිරුනිකා රනිල්ගේ ගෙදරයයි. ගෝඨාභයයි රනිලුයි පාර්ලිමේන්තුවයි අන්දයයි කොරයි වගේ. වැඩි වෙන මිල ගැන නිතර කියන අගමැති ඔබ ජාති ජාතිත් වාසනාවන්. අද ටෙලිවැකියෙන්. අගෝස්තු සහ නොවැම්බර් අයවැය දෙකක්. සහල් හිඟවන බව මහාචාර්ය බුද්ධිමාරම්බේ කියයි. හාල් නලුවෝ කරලියේ ගාමිනීලා ජෝ අබේ වික්‍රමලත් අම්මපා නලුවද මිල රැටි කරන්න දෙන්න බෑ. මනුව කියවන්න එක දීමනාවක් හරියට කියවන්න එක දීමනාවක් 2021 දී දීමනාවලට පමණක් රුපියල් මිලියන 2134ක් විදුලි බල මණ්ඩලය මෙහෙමවත් තියෙන එක පුදුමයක් ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ ඉතිහාසයේ අති දක්ෂ රංගනවේදීන් වූ ගාමිණී ෆොන්සේකා ජෝ අබේ වික්‍රම ටෝනි රණසිංහලට වඩා දක්ෂ රංගන ශිල්පීන් හැංගිලා හිටපු රටක් කියලා අද හිතුණා ඒ අද රඟ දැක්වූ හාල් නාට්‍ය නිසායි සමහර වෙලාවට අසාධාරණ විදිහට සල්ලි හම්බ කරාම අපේ ජනතාව අතරේ කියමනක් තියෙනවා දෙයයන්ගේ හාල් කැවිල වගේ කියලා මේ දෙයයන්ගේ හාල් කැවිලද දැන් මේ අනුකම්පාව දැන්නා වේයි මේ අනුකම්පාව ඔය ටික ඉස්සලා කරන්න පිටපන්නේ ඉතර සහල් මිල උඩට යද්දී ඔබතුමාලාට පාලන මිලක් දානකම්ම හිටියේ අනුකම්පාව දන්නවද වාක්‍යන අනුකම්පාව අපිට නැද්ද අපි මේ රටේ එක මිලකට හාල් දීගෙන කිසි ප්‍රශ්නයක් නැතුව මේ දින 10ක් ඇතුළේ මේ ප්‍රශ්නයක් ඇති වෙලා දින 10ක් ප්‍රශ්නයක් ඇති වෙන්න අනුකම්පාව පිළිබඳ හැඟීමක් දැනීමක් තියෙන මිනිස්සුද මේ රටේ ඉන්නේ ඔයාලට අපෙන්ද අනුකම්පාව ගැන අහන්නේ අනුකම්පාව තියෙනු මේ රටේ හිටියට මේ රටේ මෙහෙම වෙනවද වෙළඳ පොලේ කිලෝ 10ක් ගෙනිච්ච මිනිහා කිලෝ 50ක් ගෙනියද්දි මගේ මැසින් එක
වෙන්නේ මට මේ මහතුන් ඇතුළත මම බොහොම පහදලුව කියනවා රජයට අපි ළඟ තියෙන වී පිළිබඳ සමීක්ෂණයක් කරන්න මිත්‍රපාලයා මහත්තයා මගේ යාළුවා හිතවතා අසල්වැසියා වුණාට දැන් එයා මේකේ වැඩිමල ඉල්ලුවට හෙට සමීක්ෂණයක් කරන්න පොඩිම මිනිස්සු කන හාල් නාඩු වැඩිම නාඩු වී තියෙන එයා ළඟ මගේ ළඟ තියෙන මේ රටේ ලොකු මිනිස්සු කන කීරි සම්බයි මට මේ චෝදනාව කරාට ඈ නෑද මේක මෙච්චර කලුත් එහෙමනේ මේක නිකුත් කරේ ඉතින් මේ ඉදිරියට මේක කරන්න එපා එහෙම නැත්නම් මෙව රජයට පවරාගෙන මේ පොඩි පොලිමයන්ට ගෙන්නලා අපේ වී පටවන්න ඕනේ වැඩ කරන්න නැත්තම් මොකාගේ උනත් චමන්නේ මගේ උනත් චමන්නේ මිත්‍රපාල මහත්මයා සිරිසේන මහත්මයාගේ ඒ ක්‍රියාවලියට සූදානම්ද නැත්නම් මොකක්ද ඒක ඇත්ත තාත්ති නැත්නම් මේක නෑ නෑ ඒක යගෙන් අහන්න ඕනේ 7500 ගත්ත වී මේ ගන්න දෙන්න කියලා මං කිව්වට පස්සේ ආයි බම්බුවද එක එකගෙන් අහන්න එකද වෙන්න අත වෙන මොනවා කරන්නද දැන් මිත්‍රපාල මහත්මයා එකඟ නැහැ එකඟ නැත්නම් රජය මැදයන්තලා වීදිය ගන්න ඕනේ වාලා එන්න ඔය ඔක්කොම අරගෙන දැන් දිවත්ත ඊයේ මම ගත්ත ඔහු තමයි හාල් 260 එතුමා 280 වික්ක ආ ඒ වල යන්න ඇයි මගේ එක විතරක් අමුතු ලාභයක්ද රටේ ජනතාව මේ පාර්ලිමේන්තුවට වැඩිය ගන්න එපා මේකට එකතු වෙන්න මාධ්‍ය එකතු වෙන්න මේක රජය කරනුන්ගේ කොන්දපන් නැතිකමට කොන්දපන් නැත්තම් අපි එකතු වෙලා මේක කරමු මේ රජයේ සහතික මිල කියන මේ වෙලේ අමතක කරලා ගොවියට දෙන්න ඕන විශේෂ මිලක් අපි දෙන්න ඕනේ ඒ තුල මම කියන්නේ රුපියල් 245කට නාඩු වලට ඉල්ලන්නේ අපි කීරි කියන එක අද ඇතම රටේ කීරි සම්බ කියන එක පරිභෝජන ගොඩක් අඩු වෙලා තියෙන්නේ නාඩු කියන එක පරිභෝජන වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා අද සාමාන්‍ය වී මිල ගත්තහම නාඩු වලට වැඩි කීරි සම්බ වී මිල අඩුයි අද ඒකයි සාමාන්‍ය වෙළඳ පොලේ තත්ත්වේ ඒතොර නාඩු 8000 කීරි සම්බ 9000 නාඩු 8000 බොරු කියන්නේ පාන නෑ 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 බොරු නෙමෙයි අද 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 දැන් ඔය ඔය පොලේ කතා කරනවා කො
අද sorry for the interference නෑ අද මෙහෙමයි ආල්මෙල වැඩි කරන්න මෙතන කතා කරන්න ඕනේ නෑ 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 පොඩ්ඩක් ඉන්න ආල්මෙල වැඩි කරන්න මෙතන කතා කරන්න දෙන්න බෑ වාහන නැතිද ඉන්න බෑ බෑ නෑ මෙහෙමයි දැන් දැන් මෙහෙමයි මම දැන් මම මෙතෙන් නැගිටිනවා මෙතනින් මම නැගිටිනවා ආල්මෙල වැඩි කරන්න තමයි මුන් හැමදාම එකතු වෙලා කරන්නේ ආල්මෙල වැඩි කරන එක මේක මෙයාගේ මිතරක් නෙමෙයි ලක්සල් නිපුණ රත්න ඔක්කොම ඉන්නෝ මේකේ මිල වැඩි කිරීම තුල මිල වැඩි කරන්න දෙන්න බෑ නැගිටිනවා මෙතන මිල වැඩි කරන්න දෙන්න ආ යන්න මෙතන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක නැගිටින්න නැගිටින්න පොඩ්ඩක් ආල් මිල වැඩි කරන්න දෙන්න බෑ නැගිටින්න කවුද කියන්නේ අපිට දැන් තමයි ඉන්නවා ඔකේ මම යන්න ඉන්නේ දැඩි මතයා මෙතන නෑ නෑ ආල් මිල වැඩි කරන්න මම පිළිදෙන්න නෑ නෑ වැඩි කරන්න නෑ මෙතන පොඩ්ඩක් හන්දක් පදින ගත්ත මේ දරවෝ යනත් මේමයි එක එක්කෙනාගේ පොඩ්ඩක් පොඩ්ඩක් මම මේකට විසඳුමක් දෙන්න මම තමයි නේද හැමදාම කරලා එක එක්කෙනාගේ පොඩ්ඩක් යවන්න මම තමයි මාපියව කියන්නේ කොපි මාපියව යකෝ රංජිත් කොපි මාපියව වැඩ කළා රංජිත් ආදාන ව්‍යාපාර කරන බඩ මෙතන to the media I just want to මම මේක කියන්න ඕන මොනවද දන්නවද මෙතන නිවුරත්න මාත්‍යාගේ අදහස පළ කරලා අපි සියලු මොල් හිමියන් මෙතන ස්ථිර කරනවා ඩඩ්ලි මාත්‍යා කියපු මිලට අපි එකඟ වෙලා පොදු ජනතාවට දුප්පත් අයට මේ ගානට හාල් දෙනවා කියලා අපි මෙතන ස්ථිර කරනවා ඒ කියන්නේ මෙතුමා නැතුව නෑ ඒ තුමාට දෙන්න බැරි නම් අපි මක් කරන්නද ඒ තුමාට දෙන්න බැරි නම් අපි මක් කරන්නද තව මොල් 1000ක් තියෙනවා මොල් 1000ක් තියෙනවා ඉදිරියේදී රටේ සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට අසීරු තත්වයක් උදා වන බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ලබන ඔක්තෝබර් මාසයෙන් පසුව සහල් නිෂ්පාදනය කිරීමට ගොවින්ට හැකියාවක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මොන තීරණ ගත්තත් අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය ගත්තොත් එහෙම අපේ රටේ නිෂ්පාදනය කරගන්නා වී වලින් අපේ රටේ සහල් අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි තත්ත්වයකට අපි නුදුරු අනාගතයේදීම පත් වෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව අපිට අවශ්‍ය කරන සහල් සැපයීමට අපේ රටේ කෘෂිකර්මාන්තය සමත් වන්නේ නැහැ. රටක ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගති ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රටේ කෘෂිකර්මාන්තය තුලින් ඒට දක්වන දායකත්වය වැඩි කිරීම. අනිත් එක තමයි ආනායනය කරහු රටේ සහල් අවශ්‍යතාවය එහෙම නැත්නම් ප්‍රධාන ආහාර අවශ්‍යතාවය ජනතාව වෙත ලබා දීම. මේ වසරේ මැයි මාසේ 15 වෙනිදා වෙනකොටත් සහල් මෙට්‍රික් ටොන් 338,000ක පමණ ප්‍රමාණයක් ලංකාවට ආනයනය කළා. ඒකට දරා තියෙන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 94ක පමණ ප්‍රමාණයක්. අපේ ගෘහාශ්‍රිතව තිබෙනා වූ ඉඩකඩම් වල වගා කිරීමට උනන්දු කිරීම හේතුවෙන් විශේෂයෙන්ම පන්සල් ආශ්‍රිත ඉඩම් වලත් ඒ වගේම පාසල් ආශ්‍රිත ඉඩම් වලත් වගා කටයුතු කිරීම දිරිගැන්වීම හේතුවෙන් අපිට මේ ඇතිවෙන්නට බලාපොරොත්තු ආහාර අර්බුදයෙන් යම් පමණකට හෝ මිදීමට හැකියාව ලැබෙන බව මට විශ්වාසයි. මීට මාස දෙකකට කලින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ළඟට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගී වනිතා බලවේගය අද අගමැති රනිල්ගේ නිවස ඇතුළටම යන්න උත්සාහ කළා. ඒත් ඒ ගමන මල්පාරට ඇතුළු වෙනකොටම පොලිසිය වළක්වනු ලැබුවා. සිය උත්සාහය අත් නොහළ හිරුනිකා ඇතුළු කාන්තා බලවේගය අගමැති රනිල්ගේ ගෙදරට ඇතුළු වෙන්න දැඩි උත්සාහයක් ගත්තා. හයිලවල් මාර්ගයත් මේ නිසා අවහිර වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්තුණා. ඒ වැඩිවන ජීවන වියදමට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සමගී ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගී වනිතා බලවේගයේ එක්වයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. විරෝධතාවයේ හේතුවෙන් එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුණා. එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. මැඩම් රජ රජයි අරේ මැඩම් රජ රජයි
ඕන වෙලාවක ඩොලර් දෙන්න කට්ටිය බලාගෙන ඉන්නවා කියලා කියපු රනිල් රාජපක්ෂට අද වෙනකොට දින 42ක් ඇතුළතදී එක පෝලිමක් තිබ්බ තැන දැන් පෝලිම් තුනකට වැඩිය තියෙනවා හැමතැනම පෝලිම් පෝලිම් වල තුන් දෙනෙක් තාත්තලා පහුගිය සතියේ මැරුණා ඒ වගේ තත්ත්වයක් ඇති උනේ මේ රනිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරන්න මේ තනතුර ගත්තයින් පස්සේ මේ රනිල් වික්‍රමසිංහ ආවේ රටේ මිනිසුන්ට ආදරයටවත් කිසි දෙකට තමුන්ගේ තනතුර ආරක්ෂා කරගන්නයි රාජපක්ෂරු ආරක්ෂා කරගන්නයි අද රනිල් රාජපක්ෂගේ ගේ ඉස්සරහට කාන්තා 20 දෙනා යාවේ මේ කාන්තා 20 දෙනා මර්ධනය කරන්න 200කට වැඩිය පොලිස් බලනියන් මෙතනට ගෙනලා අපිට ගැහුවා අපිව පෑගුවා අපිව තල්ලු කරා ඉතින් මට ඇත්තටම අවශ්‍යලා තිබ්බේ මේ රටේ මිනිසුන්ට රනිල් රාජපක්ෂ කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිහෙක් නෙවෙයි කියන එක පෙන්නන්න අපි ගෝඨාභයගේ ගේ ඉස්සරහට සද්ද නැතුව ගියේ කියන්න ඒ පෙන්නන්න හැදුවේ ගෝඨාභය රාජපක්ෂගේ නොහැකියාව ඉන්ට් එකක් තියෙනවා කිව්ව හමුදාවේ හිටියක් කිව්ව හැබැයි කාන්තාව 200ක් විතර ගේ ඉස්සරහට නිකන් එයා දන්නේ නැහැ අද අපි කියලා ආවේ රටේ මිනිස්සු දැනගන්න ඕන රනිල් රාජපක්ෂ කියලා කියන්නේ කටින් ප්‍රජාතන්ත්‍රවාදී අතින් පයින් ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේවත් දන්නේ නැති මිනිස්සෙක් කියලා බැසිල් රාජපක්ෂගෙන් පුරක්පාඩු වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී දුරේ සඳහා දම්මික පෙරේරා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. රට තුළ පවතින ආර්ථික අර්බුදයේ විසඳීමට නව සැලැස්මක් ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කරන බවයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද මෙහිදී ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා හට අගමැති සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය සුබපැතුම් එක් කර සිටියා मंत्री दूरे द्यूरुम दीमे ननतुरुव पार्लिमेंतुवेन पिटतट पेमिनी दम्मिक पेरेरा माध्य वेत मेलेस अदहस पलकला रटट वेडक करन्न तमयि मम ऐत्तरम मेतनट आवे प्रतिज्ञा देन्न इस्सेल्ला मगे वत्कम बेरकम प्रकाशे मगे टैक्स क्लियरेंस सर्टिफिकेट एकत मम कथानायक तुमाट बार दुन्ना मम हितनवा एतनिम्म वेनसक् सिद्धु वेयि कियला दैन प्रश्नेट विसंदुन होयन एक तमयि मगे कार्यभारे वेन्ने मम हितनवा मट एक करला जय गन्न पुलुवन कियला मे प्रश्ने श्रीलंकावट आवेदन गेन्न पुलुवन वेयिद ओतुमाट ओ मे वगे वातावरणयक उडत मट मम हितनवा मट गेन्न पुलुवन कियला මම තමයි ඇත්තටම යුද්ධය තියෙන වෙලාවේ ආයෝජන මණ්ඩලයේ සභාපති හිටියේ හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා ඒ ටික ගේන්න පුළුවන් මොකද රස්සාවල් නැති වෙනවා කියන අවස්ථාවක මම ඇත්තටම රස්සාවල් හදන්න තමයි ආවේ ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන් මේ ආර්ථික අපහසුතා වලින් ඉදිරියේදී මිදෙන්න හැකියාවක් දෙයි කියලා සාමාන්‍යයෙන් සයුරක නමක් යනවා නම් හොඳට තියෙන තැනක ඕන එක්කෙනෙකුට අරන් යන්න පුළුවන් හැබැයි ස්ටෝම් එකක් එන වෙලාවක ඒක අරන් යන්න අමාරුයි ඒක තමයි මම ඇත්තටම බය නැතුව ඇවිල්ලා මේ වැඩේට සහභාගී වුණේ බසිල් මහත්තයා කතා කරගෙන ගද්දි පුතුමාට කතා කරා වෙන එක්කෙනෙකුට තමයි මගේ දෙන්න කියලා කිව්වේ හැබැයි එතුමා තමන්ගේ පුද්ගලික කැමැත්තෙන්ම අවස්ථාව ලබා දීම පිළිබඳව මම එතුමාට ගෞරව කරනවා ඔබතුමා හිතන්නේ නැද්ද මේ ගිලෙන නැවකර නැග්ග කියලා හැමෝටම ගිලෙනවා කියලා පෙවුනට මට පේන්නේ ගිලෙනවා කියලා මම දකින්නේ මේක වේගයෙන් පැද්දෙන නැවක් කියලා ඉතින් ඒකෙන් තමයි මම මේක නැග්ගේ ඒ පැද්දිල නැවත්ත ඩොලර් නැති හින්දා තමයි මේ කොහොම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම ඒ ඩොලර් හදන වැඩපිළිවෙලේ තමයි මම මූලිකත්වය ගන්න කොහොම කරාද පුළුවන් වේද ඩොලර් ටිකක් හදා ගන්න පුළුවන් හින්දානේ එන්නේ මාව ශනික විසඳුමක් හැදීරම ආව ගන්න මට ණය ගන්නවට වැඩිය මම ඩොලර් හදන විදිහ තමයි දන්නේ මට හෙට උදේට විසඳන්න පුළුවන් කියන එක්කෙනෙක් නෙමෙයි මම මගේ ප්ලෑන් එකත් එක්ක මට තව සුමාන දෙකක් ඇතුළත මම ඒ ටික එළියට දෙනවා මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්බන ටෙලිවිෂන් ටෙලිවේකිය දැන් ටෙලිවිෂන් ටෙලිවේකිය එකට හිඟමනේ ගිය කොරයි අන්දයයි වගේ අපේ රට දැන් අන්දයට පාර පේන්නේ නැහැ. නමුත් ඇවිදින්න පුළුවන්. කොරාට ඇවිදින්න බෑ. නමුත් පාර පේනවා. ඇත්තටම අපේ රට දැන් පාලනය කරන අගමැති රනිල්, ජනාධිපති ගෝඨාභය සහ සමස්ත පාර්ලිමේන්තුවම කොරයි අන්දයයි වගේ අපට පේන්නේ. අපේ ටෙලිවේකී අරමුණ වැදෙන තැනකට වැදි, රිදෙන තැනකට රිදි, වැදි රිදි හෝ හැදේවා යන්නයි. අප කියන්න ඕන දේ කෙලින් කියනවා රිදිලා හැදෙනවා නම් හොඳයි හැබැයි මේ පාර්ලිමේන්තුව හැදෙයි එහි ඉන්න අය හැදෙයි කියලා නම් විශ්වාස කරන එක විහිළුවක් ඒක හරියට කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලුලනතුරු වගේ වැඩක් බලන්න ඊයේ පාර්ලිමේන්තුව පැය 7-8ක් කාලා දැම්මා දවසකට
ලක්ෂ 50කට වැඩියෙන් වැය වෙනවා. ඊයේ පාර්ලිමේන්තුව තුල එක වැදගත් යෝජනාවක් ආවේ නැහැ. තෙල් නැවක් ගේන්න පුළුවන් ක්‍රමයක්, ගෑස් නැවක් ගේන්න පුළුවන් ක්‍රමයක්, රටේ ආර්ථික අර්බුදවලට එක බුද්ධිමත් යෝජනාවක් නැහැ. ඇත්තටම අප මේ රටට මේ රටේ රටවැසියන්ට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ මේ ඔබ අප තෝරා යව සියලු දෙනාම හිස් මිනිසුන් බවයි. හිස් කතා සාප්පු බවයි. ඒ බව දැන් මේ අයම කියනවා. ඒකයි හොඳේ. මේ අහන්නකෝ විමල් වීරවංශ, වඩිවේල් සුරේෂ්, දයාසිරි ජයසේකර තම තමන් ඉන්න පාර්ලිමේන්තුව නිෂ්පල කතා සාප්පු විතරයි කියලා ඊයේ කියපු කතාවට ඇහුම්කන් දෙන්න. එක්කෝ පාර්ලිමේන්තුව රැස් නොවි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා ඉවරලා පාර්ලිමේන්තුව රැස් කළා මේක ඉවර කරන්න ඕනේ. නැත්තම් මේ පාර්ලිමේන්තුව රැස් නොකර නිකන් ඉන්න ඕනේ. නැත්තම් නිකන් බැනුම් ආණ්ඩයි ගුටි ගන්නයි වෙන්නේ මේකේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. පාර්ලිමේන්තු කඳවන වීදම අපිට දෙන්න වතු කරට කියලා අපි කන්න දෙන්නම්. මේ රටේ අර අස්රණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තම් මේ ඇමති කන්දරන්න තමුන්නාන්සලට සදාචාරාත්මක අයිතියක් නැහැ. දරුවන්ගේ පාසල් ටික පවත්වාගෙන යන්න බැරි අධ්‍යාපන ඇමතිකම බම්බු ගහන්නද? තෙල් ටික දෙන්න බැරි බලශක්ති ඇමති විදුලි බල ඇමතිලා මොකටද? දැන් අද ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුව ආවා. තාම ලියන්නේ ඉක්මන් වැඩි. හැබැයි ඔහු ව්‍යාපාරිකෙක්. මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකින් කීප දෙනාගෙන් ප්‍රධානතම අයෙක්. පුංචි යෝජනාවක් කරන්නම්. ඔබට නම් මහා ධනස්කන්ධයක් තිබෙනවා. නමුත් ඔබ දන්නවා ඇති මේ වන විට අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික හාන්සි කියලා. අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික කිරි මුට්ටියකට සමාන කළොත් දැන් කිරි ටික හිඳිලා අඩියේ යාන්තම් ටිකක් ඉතිරි වෙලා තියෙනවා. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ විටින් විට ගින්දර වැඩි කරමින් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කින්ටික හින්දලම දාමින් ඉන්නවා. තමන්ගේ ව්‍යාපාරවලට ඕන අමුද්‍රව්‍ය ගේන්න බෑ. ගේන්න බැංකුවලින් ඩොලර් දෙන්නේ නැහැ. එක් කුඩා ඇඟලුම් කම්හල් අයිතිකරුවෙකුව උදාහරණයට ගමු. නූල් ටික, රේන්ද ටික, බොත්තම්, ඉලාස්ටික්, ඩයි ටික මේ හැම එකක්ම ගේන්නේ පිට රටින්. උන්ඩියල් ක්‍රමත් දැන් තහනම්. ආණ්ඩුවේ බැංකුවලින් ඩොලර් දෙන්නේ නැහැ. දැන් මාස 6-7ක ඉඳලා මේවායේ නිෂ්පාදන නැහැ. සේවකින්ට පඩි ගෙවන්න බැරුව ඉවත් කරමින් ඉන්නවා. ඔන්න අත තියෙනවා නම් නියම තැන ධම්මික. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික දෙනාව මෝරා හාල් මැස්සෝ ගිලිනවා වගේ ගිල දාන්නේ නැතිව යලි නැගිටින්න ක්‍රමයක් පුළුවන් නම් හදලා දෙන්න. නැත්නම් සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින්ගේ හැකි අය ළඟපාත තියෙන රටවලට තම ව්‍යාපාර අරන් යන්න පටන් අරන්. තවත් සමහරු තම ව්‍යාපාර වහලා දාන්න පටන් අරන්. මේ රටේ අහිංසකෙන්ට රැකියා නැති වෙන්න පටන් අරන්. ධම්මික, ඔබ ගිය ඔය වගුරු බිමේ මඩ විතරමයි තියෙන්නේ. නෙළුම් ඕලු නම් පිපුනේ නැති තරම්. පුළුවන් නම් ඔන්න පළමු අභියෝගය. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ටික පරිස්සම් කරගන්න හොඳ යෝජනා ටිකක් ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න. ඒකට ඔබේ ව්‍යාපාරික ඥානයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න කියලා හා හා පුරා ඔබට යෝජනා කරනවා. ඇත්තටම කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාර ටිකට ආයේ පණ දුන්නොත් අපනයන ආදායම ඉහළ යනවා. ඩොලර් ටිකක් හරි රටට ඒවි. සුළු හා මධ්‍ය පරිමාණ ස්ථානවල වැඩ කරන සේවක රැකියා සුරක්ෂිත වෙනවා. ඒ වගේමයි දේශීය ආදායම් බදු මේ මිනිස්සුනම් බොහෝ විට ගෙවනවා. සාමාන්‍යයෙන් බදු වලින් පැනලා යන්නේ වැඩි හරියක්ම මහ පරිමාණ උන්දලයි දේශපාලන අයියලයි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ඒ නිසා කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකෙන් ටිකට යලි පණ දෙන ක්‍රමයක් වහා හදන්න. විශේෂයෙන් සංචාරක කර්මාන්තයටත් මෙය අත්‍යවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳ වැටීම ගැන මහ බැංකුවසේම මුදල් අමාත්‍යාංශයත් නිහඬයි. කොහොම හරි ණය සහ පොලි ගෙවන්න කියලා මේ මිනිස්සුන්ව තව තවත් බිත්තියට හේතු කරලා වැඩක් නැහැ. ඒ වගේමයි ලීසින් සමාගම් ටික. මේ අයත් මේ දිගින් දිගටම ලීසින් වලටම මේ මිනිස්සුන්ව හිර කරමින් ඉන්නවා. කොහෙන්ද ගෙවන්නේ? මේ නිසා සහන කාල වගේම අලුත් ණය යෝජනා ක්‍රම හඳුන්වලා දීලා මේ අයට ආයේ අත දීලා පණ දීලා නැගා සිටවන්න කියලා අප යෝජනා කරනවා. ඒ වගේමයි මේ රටට මේ කල යන්නේ දූෂිත දේශපාලනඥයින් සේම සමහර රාජ්‍ය නිලධාරීන් නිසා කියලාත් අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. රටට ධනය ගේන රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව
ඇත්තවශයෙන්ම හොර ගුහාවල් ඇත්තටම රේගු සහ සුරාබදු ආදායම් හරියටම රටට ලැබෙනවා නම් මීට වඩා රුපියල් සේම ඩොලර් පවා රටට එන්න ඕනේ මේ හැම තැනක්ම වහා සුද්ධ කරන්න කාලේ ඇවිත් මේ ආයතනවල ආදායම් විමර්ශනය කරන්න පුළුවන් සිවිල් සමාජ කමිටු වහා හදන්න ඕනේ සත පහේ සිටම ප්‍රසිද්ධියේ විගණනය කළ යුතුයම වෙනවා එක උදාහරණයක් විතරක් කියන්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙවත් NMRA එක සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෙවත් SPC එක අවුරුදු 6-7කින් විගණනය කරලා නැහැ අවුරුදු 6-7කින් විගණනය කරලා නැහැ මේ ආයතන දෙකේ දල වත්කම් ගත්තොත් රුපියල් බිලියන 80ක් විතර තැන්පත් ධනය තියෙනවා කියලායි වාර්තා වෙන්නේ 6-7ක් විගණනය කරලා නැත්තම් ආයේ කුමන කතාද NMRA එකේ විතරක් ඖෂධ අනුමත කරන්න ඕනේ ෆයිල් 10-15000ක් හිර කරගෙන ගොඩ ගහගෙන ඉන්නවා ඒ කොමිස් ලබා ගන්න මේ ෆයිල් ටික අනුමත කළා නම් ඩොලර් මිලියන 25ක් විතර හොයා ගන්න පුළුවන් කියලා නිල නොවන අයුරින් අපට වාර්තා වුණා මේ විදිහට රටේ රාජ්‍ය ආයතන ටිකම අපේ ධනය හොරා කනකොට අප මෙහෙම හිඟමනට වැටෙන්නේ නැතුව තියෙවිද ඒ නිසා වහාම මේ ආයතන විගණනය කරන්න පුළුවන් සිවිල් පුරවැසි කමිටු හදන්න පෙරබුණ ගන්න ක්‍රමයක් හදමුද නීතිඥ ප්‍රජාවට ඊට මුල් වෙන්න පුළුවන් නම් අපට අලුත් රටක් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කියලා ටෙලිවැකියෙන් මතක් කරනවා ඒ වගේම අදත් අගමැති පාර්ලිමේන්තුවේදී කිව්වේ තෙල් මිල වැඩි කරන්න වෙනවා කියලා අපට ඔබේ ප්‍රකාශ එක්ක මතක් වෙන්නෙම යුක්‍රේනයේ සෙලෙන්ස්කිවමයි වැඩි කරන්න වෙනවා කියමින් ඉන්න ආපු ඔබ ඇත්තටම වාසනාවන් ඔබ ජාති ජාතිත් අපේ රටේ සදාකාලික අගමැති ලෙසම වැජබේවා යන්න අද ටෙලිවැකියේ අවසන් පැතුමයි පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. ඒ විපක්ෂයේ නියෝජනය කරන සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහභාගීත්වයෙන් තොරවයි. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. IMF ප්‍රෝග්‍රෑම් එක හින්දා රුසියාවෙන් තෙල් ගන්නෙත් නෑ වෙන මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලන්නෙත් නෑ දැන් අපිව IMF එකට විතරක් ගැට ගහලා හිර කරලා කාපල්ලා බීපල්ලා හොයා ගනින්න කියලා කියනවා මේ වෙලාවේ ගත යුතු පියවර නොගෙන IMF එකේ මොකද්දක වැටෙනකම් බලන් ඉන්න මේ හැමෝම අර පාරේ දුක් විඳින ස්පිරිතාලේ බෙහෙත් ටික නැතුව දුක් විඳින හැම මිනිහගෙම වේදනාවට වග කියන්න ඕනේ ඔබතුමන්ලා නායකත්වය දෙන්න පුළුවන් නම් 35%කට අඩුවෙන් අඩුමතරම 15%කට අඩුවෙන් හරි කමක් නෑ ඉන්ධන ටික ගන්න පුළුවන් නම් සම්පූර්ණ මේ සඳහා සහයෝගය දෙන්න පැත්තට බෝලේ දමලා ගහපන් කියලා කියන්න හදන එක ඔබතුමාගේ අවංක රාජ්‍ය තාන්ත්‍රිකත්වයට ගැලපෙන්නේ නැහැ. රුසියාවේ ඛනිජ තෙල් ඇමතිවරයාත් එක්ක සම්බන්ධ වෙන්නේ. මුදල් අමාත්‍යමාරට තමයි ලිට්‍රෝ ගෑස් සමාගම තියෙන්නේ. දැන් ලොකු චෝදනාවක් මේ නාගානන්ද කොඩිතුවක් කියලා මිනිස්සෙක් මේක දිගටම මේ ගහනවා දිගහරා නැතුව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම ගෑස් ගන්න ගිහිල්ලා අපි හොරගම් කරලා ගෑවයි කියලා. ඔබතුමයි මමයි දන්නවා නාගානන්ද කොඩිතුවක් කියන්නේ කවුද කියලා. මම මතු කරේ මේ සමාජයේ කතා කරන කාරණා මන්ත්‍රීතුමා බලන්නේ අලුත් බලවේගයක් හදන්න. ඉතින් ඕක අරගෙන කරණම් ගහනවා. ඕක හරියන්නේ නැහැ. එක එක සීට් එකට අවුරුදු එකම හරක් එන්නේ නැතුව ඉඳලා අද ඇවිල්ලා. හරි. ඉතින් මෙතන කතා වුණේ නැහැ. අගමැති වෙලා. මෙතන කතා වුණේ නැති ප්‍රශ්න. කතා කරන්නේ තව අනිත් එදාට දෙනවා තව ටිකක්. මේ අගමැතිකම මට දුකයි දායසිරි ඇමතුමා නාගානන්දගේ එක දැක්ක. ලිට්‍රෝ සමාගමේ එක දැකලා නැහැ. මම හිතුවේ නෑ නිමල්ලංස මහත්තය රනිල්ලංස වුණයි කියලා. ඒ පැත්තට ගත්තා මේක අගමැතිකමක් දීලා ගන්න කොයි පැත්තට. දැන් අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍ය දුරේ අරගෙන මාසිකට වැඩිය කල් ඉක්මලා ගිහිල්ලා තියෙනවා. ඔබතුමාට කියන්න පුළුවන්ද මාසිකින් මේ තෙල් පොලින් නැති වෙනවා කියලා සාමූහික වගකීමක් බවට මේ පාර්ලිමේන්තුව පත් කරන අද විපක්ෂය නැහැ මෙතන පක්ෂ ටික සම්බන්ධ වෙන්න ඕනේ මම මොනා කරන්න දෙන්නේ නැත්තා අයි බලන්නේ තෙල් ලබාගෙන ක්‍රියාත්මක කරන්න දැන් තෙල් මිල ආපහු වැඩි වෙන්න ඕනේ ඉන්දිය ණය ආධාර යටතේ අපි දැනට ඩොලර් බිලියන 4ක් පමණ මුදලක් ණයට අරන් තියෙනවා අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තිබෙනවා හැබැයි ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපේ ණය දෙන්න බෑ හෙට ඉන්දියාවේ ආණ්ඩුවේ සස් නිලධාරීන් තුන් දෙනෙක් එනවා ආණ්ඩුවක කතා කරන්න ඊළඟ මුදල් ලබා දෙන එකත් ණය ලබා දෙන එක පිළිබඳව දැන් අපි ඉදිරි ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි ජූනි මාසයේ අවසාන වෙද්දී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග
නිලධාරී මට්ටමේ එකඟත්වයකට එළඹීමට බලාපොරොත්තු වෙනවා. ඒ සහතිකය ගත්තොත් ඇති 2022 ඉතිරි කාලය සඳහා අගෝස්තු මාසයේ අන්තර්කාලීන ආයවැයක් අපි ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා ආයවැය ලේඛන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙන තිබෙනවා. ඒ ගෑස් තොග ලැබුණු විට ගෑස් ඉංගිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වේවි. ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව ටික කාලයක් ගත වේවි. මම කියනවා සිකුරාදා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. සිකුරාදා එන්න ඔබේ විකල්ප මේ සමා මෙහාට දෙන්න. අපි ඒ ගැන වාද විවාද කරමු. ඇංගිලා දුවලා කරන්න බෑනේ. බලේ දෙනකොටත් දිව්වා. විපක්ෂේ ඉන්නකොටත් දුවනවා. ඉතින් කොහොමද මේක කරන්නේ? මම කනගාටුයි. මම පුහුණු කරපු අයට දන්නේ කොහොමද බලය ගන්න කියලා. මම අසාර්ථක වුණාද කියලා මම හිතනවා. වෙන කොහෙන්වත් ඕනේ අපේ විදේශගත 133 අවදි කරලා ගත්තොත් ඒ 133ට ඕන කරන විශ්වාසය දුන්නොත් අර බෙහෙත් නැතුව සර්පයා ගහපු දරුව අපේ ඉස්පිරිතාලේ මැරෙලා යන්නේ නැහැ. එකම දේ තියෙන්නේ මිනිස්සු හිතනවා මේ සල්ලි වලින් මුං හොරා කරනවා අපි මොකටද උන්ට මේව දෙන්නේ. ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද බාර දී තිබෙනවා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලංකා රේගුව පිළිබඳව ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. එහි සභාපති වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතායි. ඒ අනුව එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී රේගුව සම්බන්ධයෙන් එල්ලවන චෝදනා හා සිදු ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳව විමර්ශනය පරීක්ෂණ සහ වාර්තා කිරීම ඔවුන්ට පැවරී තිබුණා. රේගු නිලධාරීන් රේගු වෘත්තීය සමිතී රජය සහ පෞද්ගලිකංශී නිලධාරීන් සේවාලාභීන් ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් කොමිසම වසරකට අසන්න කාලයක් මෙම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුවයි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත්තේ. මෙතර අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව තිබෙනවා. අද පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුවීම සිදු වුණා. වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දෙන සහාය ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා. භූගෝලීය සමීපතාව මත ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ආයෝජන අවස්ථා කෘෂි කර්මාන්ත නගා සිටුවීම අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කළා. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර හිමිකරුවෙකු ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයේදී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වෙද්දී බිඳුවටම වැටිලා. ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න අරගල කරමින් ඉන්න මේ පෙළාවේ කොරේ පිටට මරේ කියලා ලංකාවට ජාත්‍යන්තර බැංකුවකින් නඩු පවරා තිබෙන පුවතක් විදස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ ඇමරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන්හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදස් මාධ්‍ය වාර්තා කර තිබුණේ හැමිල්ටන් රිසර්ව් බැංක් සමාගම තමන් ආයෝජනය කළ ඩොලර් මිලියන 257.5 සහ ඊට අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා එම නඩුව පවරා ඇති බවයි. මෙම බැඳුම් කරේ කල්පිරෙන්නේ ජූලි 25 වනදා බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් 5.875%ක්ම දරනු ලබන්නේ හැමිල්ටන් රිසර්ව් බැංක් සමාගම බවයි වාර්තා වන්නේ. බිලියන 539ක් ගෙවා මෙරටට ගෙන් වූ ගල් අඟුරු නෞකාවක් ඉන්දියාවට හරවා ඇත්තේ වාරකන් කාලයේ ගොඩබෑමට නොහැකි වීමෙන්. නමුත් එම ගල් අඟුරු නෞකාව නැවත ලබා ගැනීමට නම් තවත් ගල් අඟුරු නෞකා 25ක් ලබා ගත යුතු බවට ඔවුන් කොන්දේසි දමා තිබෙනවා. ඒ බව අද කෝප් කමිටුවේදී අනාවරණය වුණා. මේ අතර විදුලි බල මණ්ඩලයේ දීමනා සම්බන්ධයෙන්ද අද කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරුණා. 192,079ක් වටිනා ගල්ලඟුරු තොගයක් වාරකන්වල බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකි වී තිබුණි. ඒ ගොඩබෑම නොහැකි වෙච්ච නිසා මේක ඉන්දියාවට රැගෙන ගියා කියලා කියනවා. ඒ අනුව මේ මුදල තාම අපිට ලැබිලා නැහැ කියලා ඔඩිට් එකෙන් කියනවා. මේක ගැන ජී මොකද තත්ත්වය? මිලියන 539 මුදල ආපහු ලබා ගන්න හෝ ගල්ලඟුරු ආපහු ලබා ගන්න යම් වැඩසටහනක් තියෙනවද? ඔව්, එතන ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලොත් එක්ක නෙගෝෂියේෂන් එකක් ගිහිල්ලා තියෙනවා. ඒකෙදි කියලා තියෙනවා නැව් 10ක විතර ප්‍රමාණයක් දෙන්න කමිටියක කැමති වෙලා තියෙනවා. අරගොල්ලෝ 25ක් ඉල්ලලා තියෙනවා.
මේ රටේ සාමාන්‍ය ජනතාව මේ වගේ නැ අතරම තීරණය කරන්න ඕන මේ වැරදි කාලේ ඕප් සීසන් එකේ තමයි මේක ඕඩර් කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒකම ප්‍රශ්නයක් මොකක් හරි වෙතන ප්‍රශ්නයක් වෙන්න ඇති මේ ටර්ම් ටෙන්ඩර් එක ඩ්‍රොප් කරලා ස්පොට් ටෙන්ඩර් එකකට වායකට ගිහිල්ලා මොකක් හරි මෙතන ඇති යට කෑල්ලක් නැත්තම් මේක මේ වාරගන් කාලේ දක්වා පමා වෙන්න හේතුවක් නැ දෙක පමා වුණාට පස්සේ මේක ගොඩ බාන්න විදිහක් තිබුණේ නැ ඒ නිසා නැවත ඉන්දියාවේ වරායකට මේක යවුවා දැන් වෙලා තියෙන්නේ ඒකෙන් අපිට අපි ඒකට ගෙවලා තියෙනවා මිලියන 539ක් ඒ මිලියන 539 නැවත ලැබිලත් නැ අපිට දැන් ඒගොල්ලෝ කියනවා නැව් කීයක්ද ගන්න ඕන කියලා නැව් 25ක් ඉල්ලනවා නැව් 25ක් ඒගොල්ලන්ගෙන් ගත්තොත් මේ කොටසත් එකතු කරලා අපහු දෙන්නම් කියලා දැන් කියනවා ගවතුම මේකේ ලොකු මේ මේ විස්තරයක් තියෙනවා පිටිපස්සේ ඒ කියන්නේ ඉස්සලාම මේ විස්තරයක් කියන්නේ ඉතින් ආයේ බරපතල හොරකමක් තමයි මෙතන තියෙන්නේ ඉතින් මොකක්ද නැත්තම් 2007 නොවැම්බර් 14 වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණයේ සහ 2009 මැයි 27 වෙනි තීරණ අංක 39 දරන කලමනාකරණ සේවා චක්කලේකේ විධිවිධාන පටහැනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කාර්ය මණ්ඩලයට වරින් වර කාර්ය මණ්ඩල දීමනා ගෙවා තිබුණි විගණන නියදි පරීක්ෂණ වලදී එමෙනි දීමනාවල එකතුව මෙන්න මේක මත අපේ මන්ත්‍රීතුමාලා අවධානයට ගන්න මේ වෙනම දිරි දීමනාවල එකතුව මිලියන 2134.9යි ඒ 2021 2020 ගාන මිලියන 1540 මේ වැටුප නෙමේ දීමනා 1544.4යි දැන් මේ සියලු දීමනා 2007 නොවැම්බර් 14 අමාත්‍ය මණ්ඩල තීරණයටත් 2009 මැයි 26 දරන කළමනාකරණ චක්‍රලේඛයටත් විරුද්ධව තමයි මේ 2 බිලියන් 1.5 බිලියන් වගේ විශාල මුදලක් මේකේ දෙන්නේ මේ සමහර තනතුරු වලට දෙන දිරි දීමනා දේශ බලද්දී ඇත්තටම ඉතාමත්ම බරපතල තත්වයක් තියෙන්නේ මේකේ තියෙනවා සමහර දිරිදීමනා මනු කියවීමට දිරිදීමනාවක් මනු නිවැරදිව කියවීමට තව එකක් ඉතින් මනු කියවීමට එකයි මනු නිවැරදිව කියවීමට තව ගාණක් දෙනවා ඒ කියන්නේ අර පළවෙනි එක මනු වැරදියට උනත් කියවන්න පුළුවන් ඒ කියන්නේ මනු කියව ඔහොම එකක් නම් අපි දන්නේ නැහැ මේකේ තියෙන්නේ ලවන්සස් නම් තියෙනවා තමයි බෝඩ් එකේ ඉතින් ඔහොම එකක් කියන්නේ කොහොමද ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්නේ මේකේ මේ තියෙනවා ඒකට තමයි මේ සිංගලෙන් කියන්නේ මේ ඔබතුමාලා දුන්න තොරතුරු ඇයි අපේ නෙවෙයි අපි ජෙනරේට් කරපු ඒවා නෙවෙයි දැන් ඔබතුමාලා අමනාප වෙනවනේ අපි හරියටම කියවන්න පුළුවන් මු රටම අහගෙන ඉන්නේ ඒ නිසා මේ ලවන්සස් වල ගාන මේක වැරදිද දීමනා විතරක් බිලියන 2.13 ඒ කියන්නේ මිලියන 2134ක් තියෙනවා මේක නිවැරදිද හරිද නැත්නම් අර මෙතුමා කියන්න පුළා ඒක වැරදි කියලා මේ ඔඩිට් එකේ යනවා ඒක හරි හරිද ඒක ඔව් ඒක හරි අර ඊළඟට 2020 මිලියන 1544යි ඒකත් හරිනේ හරි ඉතින් ඒ නිසා මේ නිකන් විහිළු කතා කියන්න එපා මේ වාගේ තැනක ඇවිල්ලා මේ රටම අපි බලා ඉන්න තැනක් නේ ඔබතුමාලා අපි ඔක්කොම ඉගෙන කියාගත් අයනේ ගාලු මොදුර අර්ගල කරුවන් දව දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කළ නියෝගයකට අනුව අද ඔවුන් පොලිසියට බහර වීමට පැමිණියා. ඒ අනුව අද දහවල් එම අර්ගල කරුවන්ගෙන් 7 දෙනෙකු මරතාන පොලිසියට බහර වී තිබෙනවා. ඒ පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට පසුකියදා පැවැත්වූ විරෝධතාවයක් සම්බන්ධයෙනුයි. මොවුන් වෙහිදී විරෝධතා පාගමනකින් පැමිණ මෙලෙස පොලිසියට බහර වුණා. පසුගිය නමවනදා පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට පැවති විරෝධතාවයකදී රජයේ දේපළවලට හානි කරමින් හැසිරීම පිළිබඳව ගාලුමුදුර අරගලයේ නිරත නව දිනකට චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළා. ඒ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරින් තුද නිකුත් කරනු ලැබුවා. මොවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද ගාලුමුදුර අරගලයේ සිටින පිරිස විරෝධතාවයක නිරත වුණා. පොලිසිය අර අධිකරණයට බාර වෙන්න හිතුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා තියෙනවා මේ මාධ්‍ය නිවේදනය අනුව නම දිනෙකු නම් කළා තියෙනවා අරගලයේ සටන්කරුවෝ අපි කියන්නේ පැහැදිලිවම නඩු වාර්තාව පරීක්ෂා කරලා බැලුවට පස්සේ මෙවැනි දෙයක් ඒකේ සඳහන් වෙලා නැහැ අරගලයේ සටන්කරුවන්ට සැඟවෙන්න ඕන කමක් නැහැ වුන් ජනතාව අතර ඉන්නවා ඒ ගැන කරුණු කියන්න තමයි පොලිසියට බාර වෙලා අධිකරණයට බාර වෙන්නේ පසුව විරෝධතාකරුවන් සහ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් 7 දෙනෙකු කොළඹ කොටුව දෙසට පාගමනින් ගමන් කළේ කොටුව පොලිසියට බහර වීමටයි. නමුත් කොටුව පොලිසියෙන් අදාළ පිරිස අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් විරෝධතා පාගමනින්ම මරදාන පොලිසිය වෙත ගොස් අදාළ සැකකරුවන් මරදාන පොලිසියට බහර වී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සැකකරුවන්ගෙන් දෙදෙනෙකු අද දින බහර වූ පුද්ගලයන් අතර නැති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිදම්ම හිමියනුයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.